धर्म दक्षिणा। अद नेथ FM धर्म दक्षिणा देशकයාණන් වහන්සේ पूज्यपाद मातर මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ साधु 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 समंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्खदं धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्तः धम्म श्रवण कालो अयं बदन्तः। नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपट्टिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारच्च विशारदस्स सब्ब सत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मत्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपट्टिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारच्च विशारदस्स सब्ब सत्तोत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मत्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा සම්බුද්දස්ස। උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා। ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා। උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා। ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා। හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා। සාදු සාදු සාදු। සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් श्रवणय කරන්නටයි අද ධර්ම දේශනාව සඳහා මා මාත්‍රකාව හැටියට යොදා ගන්න අදහස් කරගත්තා බොහොම විශේෂ දහම් කාරණාවක්। අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ මහා මංගල සූත්‍රයේදී දේශනා කරනවා අසේව නාච බාලාණං පණ්ඩිතාණංච සේවනා කියලා। सेवने नोकलयुतु पिरिस अतहरिन्न पंडितयो सेवनीय करन्न। पिंगुतरी බලන්න මේ භාග්‍යවතුන් වහන්සේ අපට මේ කාරණාව කොයි විදියකටද දේශනා කළා තියෙන්නේ කියලා। උන්වහන්සේ ඉස්සර වෙලාම කිව්වේ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න කියලා නෙවෙයි, මුලින්ම කිව්වේ බාලයන්ගෙන් දුරස් වෙන්න, බාල පිරිස ඇසුරු කරන එකෙන් ඉවත් වෙන්න කියලා। මොකද පින්වතුනි, මේ බාල ඇසුර කියන කාරණාව මෙලොවට පමණක් නෙවෙයි, අපේ මුළු සංසාරයටම මහා දරුණු විපතක් ඇති කරන කාරණාවක් බවට පත් වෙනවා। අන්න ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ බාලයන් ඇසුරු කරන එක නවත්තන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? තමන්ට ඇසුරු කරන්න කෙනෙක් නැතිනම් උන්වහන්සේ දේශනා කරේ තනියෙන් වාසය කරන්න කියලානේ. තමන්ට ඇසුරට කෙනෙක් නැතිනම් තනියෙන් වාසය කරන එක තමයි මේ ලෝකයේ තියෙන වඩාත්ම සැපවත්ම දේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා අත්ථම්මි ජාතම්මි සුඛා සහය කියලා. තමන්ගේ සහයට කෙනෙක් ලැබෙනවා කියන කාරණාව සැපයක්. හිතන්නකො පින්වතුනි, තමන්ට යම්කිසි උදව්වක් අවශ්‍ය වෙලාවට සහයට කෙනෙක් තමන්ගේ ළඟ ඉඳීම තමන්ට මොනතරම් සැපයක්ද කියලා. ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවට, තමන්ගේ ගත වාරු නැතිවෙච්ච වෙලාවට අඩුමතරමේ බෙහෙත් ටිකක් හරි හදලා දෙන්න කෙනෙක් ළඟයිදීම කොයිතරම් සහනයක්ද. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි සහයට කෙනෙක් ඉඳීම සැපයක් වුණාට ඒ සහය බාලයෙකුගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා කියලා. මොකද බාල ඇසුර කියන කාරණාව ඒ සහයෙන් ලැබෙන සැපයට වඩා දුකක් නිසා. එනිසා තමයි දේශනා කරේ තමන්ගේ කටයුතු ටික තමන් තනියම කරගන්න, තමන්ට සහායට කෙනෙක් නැතිවෙච්ච වෙලාවක කටයුතු ටික තමන්ට තනියෙන් කර ගැනීම දුකක් වෙන්න පුළුවන්. හැබැයි එහෙමවත් සහනයක් බලාගෙන බාලයෙකුගෙන් සහාය ඇසුර පතන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසාම තමයි භාග්‍යවතුන් වහන්සේ මුලින්ම මංගල කරුණවලදී දේශනා කළේ මේ සේවනයේ නොකළ යුතු බාලයන්ගෙන් ඇසුරු කරන එක නතර කරන්න කියලා. මේ කාරණාව පොඩ්ඩක් අපි ගලපලා බැලුවොත් ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් අපට දේශනා කළේ කියලා. පින්වතුනි, හිතලා බලන්න. බාලයෙක් අපි ඇසුරු කළොත් ඒ බාලයාගේ ඇසුර නිසා අපට මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා. උදාහරණයක් හැටියට ගමු. බාලයෙක් පින්වතුනි අපට කතා කරොත් කතා කරන්නේ මොන වගේ කටයුතු කරන්නද? එක්ක සුරා බොන්න කතා කරයි, එක්ක නැටුමින් ගැයුමින් මොනවා හරි විනෝද වෙන දෙයකට කතා කරයි, එක්ක කාත් එක්ක හරි අඬදබරයක් ඇති කරගන්න කතා කරයි. ඒතර බාලයත් එක්ක යම්කිසි ක්‍රියාවකට කතා කළොත් මෙලොවටවත් පරලොවටවත් වැඩදායක නොවන අකුසලයකට තමයි බාලයත් එක්ක අපට කායිකව හැසිරෙන්න වෙන්නේ. ගොඩාක් අකුසල් වලට අපිව යොමු කරන්නේම මේ බාල ඇසුර. සමහර වෙලාවට සුරාබොන අය, සමහර වෙලාවට සූදුවට ලොල් වෙන අය, සමහර වෙලාවට ස්ත්‍රීන්ට ලොල් වෙන අය, ඒ තමන්ගේ පෞකාර අදහස, ඒ පෞකාර සංකල්පය මුලින්ම තමන්ගේ හිතට දබා දීලා තියෙන්නේ තමන්ගේ බාල ඇසුර. ඔවුන් ඒවා කෙනෙකුගේ හිතට ලබා දෙන්නේ මේ ලෝකයේ කෙනෙකුට ලබන්න තියෙන හොඳම සැපයක් ලබනෝ වගේ. සුරාවෙන්, සූදුවෙන්, ස්ත්‍රී ලෝලීත්වයෙන් මේ වගේ දේවල් වලින් කටයුතු කරන එක ලොකු සෝයක් හැටියට උන් පෙන්වන්නේ. නමුත් පින්වතුනි, හිතන්නකෝ ඒ බාලයෙක් එක්ක ඇසුරකට ගිහිල්ලා යම් මණ්ඩදබරයක් ඇති වෙනවා. ওই සුරාව සූදුව නිසා තමන් පොලිසි වැඩිකාරයෙක් බවට පත් වෙනවා. වැඩිකරුව වෙච්ච යමෙක් මේ බණ ටික අහගෙන ඉන්නවනම් තමන් හිතින් හිතලා බලන්න තමන්ටේ සුරංගනා ලෝකේ පෙන්නපු මිතුරන් යයි කියලා ඇසුරු කරපු කී දෙනෙක්ද දැන් තමන්ට විපත්තියේදී පිහිට වෙලා ඉන්නේ කියලා. සමහරලා ටිකට අඬදබර වලට ගිහිල්ලා, සමහර අයගේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා, සමහර වෙලාවට සමහර අය තමන්ගේ ජීවිතයට නැති කරදරයක් එකතු කරගෙන අද හරියට පීඩා විඳිනවා. ඔවුන්ගේ දෙමව්පියන්ටත් වඩා විශ්වාසයෙන් හිටපු යාළුවෝ දැන් ඔවුන්ගේ ළඟ කවුරුවත් නෑ. ඒතර එහෙමනම් බාලයෙක් ඇසුරු කරනකොට අපට මේ කායික ක්‍රියාවෙන් පවා ලැබෙන්නේ අකුසලයක්. මෙලොවටත් ලැබෙන අකුසලයක්, පිරිහීම, පරලොවටත් ලැබෙන පිරිහීම. පිටුතරි බාලයෙක් අපිත් එක්ක කතා කළොත් මොනවද කතා කරන්නේ? සමහර වෙලාවට මොනවා හරි අකුසලයක් වැඩෙන දෙයක් කතා කරයි. සමහර වෙලාවට අපේ හිත්වල ද්වේෂයක් ඇතිවෙන දේවල් කතා කරයි. එහෙම නැත්නම් තමන් ඇසුරු කරන වෙන මිත්‍රයෙක්ව අපහසුතාවයට පත්වෙන විදිහ සැලසුමක් ගැන කතා කරයි. අරගෙනාට අපි මෙහෙම කියමු, අරම කියමු. එහෙම නැත්නම් තමන්ගේ හිතට ද්වේෂය උපදවන, මෝහ සහගත සංකල්ප උපදවන, රාගය උපදවන මොනවා හරි කරුණු ටිකක් කියාවි. බාලයෙක් එක්ක කතා කරොත්. එහෙනම් අපගේ වචනයෙන් පවා අපට ලබා දෙන්නේ අකුසලයක්. කායික ක්‍රියාවෙනුත් ලැබෙන අකුසලයක්. වචනයෙන් පවා ලැබෙන අකුසලයක්. බාලයෙක් එක්ක පිංගුතුනි ඇසුරු කරනකොට අපට හිතට ලැබෙන මොන වගේ සංකල්පද? දැන් උදාහරණයක් හිතට හිතන්න. අද කාලේ මේ තාක්ෂණික දියුණුව මත ඒ විවිධ උපකරණ වලින් ගනුදෙනු කරගන්නවා. දුරකථන වලින් විවිධ ගනුදෙනු කරගන්නවා. හිතන්නකෝ බලන්න පින්වතුනි, බාලයෙක් Tamanට යමක් එහෙම පණිවිඩයක් හැටියට එවුවොත් කල්පනා කරලා බලන්නකෝ මොනවද Tamanට එවලා තියෙන්නේ කියලා. බාලයෝ ගොඩාක් හරියට එවන්නේ අකුසල් වැඩෙන දේවල්. එක්ක ද්වේෂය ඇවිස්සෙන, එක්ක මෝහය ඇවිස්සෙන, එක්ක රාගය ඇවිස්සෙන, ඒ වගේ මොනවා හරි සංකල්පයක් තමයි බාලයෝ අපගේ හිතට දෙන්නේ. අඩුම තරමේ බලනකෝ බාලයොත් එක්ක ඇසුරු කරනකොට බුද්ධ රත්නයේ පිළිබඳ අපහැදෙන කරුණු තමයි අපිට එවන්නේ. එහෙම නැත්නම් මහා සංඝ රත්නයේ කෙරෙහි අපහැදෙන දේවල් තමයි අපිට එවන්නේ. මොකද උන්ට මුණ ගැහෙන්නේ ඒවනේ. ඇයි උන්ට එහෙම මුණ ගැහෙන්නේ? අකුසල් රසයට කැමති කෙනා හැම තිස්සේම හොයන අකුසල්. ඒක තවත් විදියකින් කිව්වොත් කුණු රසයට කැමති කෙනා හැම වෙලේම හොයන්නේ මොනවා හරි කුණු ගොඩක්. ඔහුට සමහර වෙලාවට හොඳ දෙයක් ලැබී. නමුත් ඒ හොඳ දේ දියුණු කරගන්න බාලයාගේ ළඟ දියුණු සංකල්ප නැහැ. ඔහුට යම් අවස්ථාවකදී ලැබුණොත් නරක දෙයක්. ඔහු ඒක ඊටාම මීපෙනී රසයකින් ලැබෙන රසයක්සේ තමයි අනුභව කරන්නේ. හැබැයි ඒ අකුසලේ වැඩෙන දේ ඔහුට මුණ ගැහෙන්නේ පෙර කරපු අකුසලයක් නිසා. උදාහරණයක් හිතට කියලා තියෙන්නේ ඌරන්ට අසුචි ලැබෙන්නේ පෙර කරපු අකුසලයක් නිසා කියලා. හැබැයි මේක අසුචි, මේක දුගඳයි, මේකේ රසයක් නැහැ, ගුණයක් නැහැ කියලා ඌරට තේරෙන්නේ නැහැ. මොකද ඒක තේරුම් කරගන්න සංකල්ප ඌරගේ ළඟ නැති නිසා. ඒ වගේ තමයි බාලයෝ. බලනකෝ බාලයෙකුට බුදු පිළිමයක් දැක්කම මොනවද මතක් වෙන්නේ? එක්ක සිමෙන්ති ගොඩක් මතක් වෙයි, එක්ක මැටි ගොඩක් මතක් වෙයි. මේක අජීවී වස්තුවක් කියලා හිතට දැනි. ඔන්න බුදු පිළිමයක් දැක්කම බාලයට හිතෙනද? ධාතුන් වහන්සේලා දැක්කම බාලයට මොනවද හිතෙන්නේ? මේ මනුෂ්‍ය ශරීරයක අස්ති ගොඩක් කියලා හිතාද? ඔන්න බාලයට හිතෙනද? ඉතින් බාලයා ගැරේ නොදියුණු සංකල්ප නිසා බාලයට කුසලයක් කරන්න ඉඩක් ලැබෙච්ච වෙලාවක ඒ අඥාන බාලයට ඒ කුසලයෙන් ප්‍රයෝජනයක් ලබන්න ඔහුගේ ළඟ දියුණු සංකල්පනේ. මේ බාලයා කියලා හඳුන්වන්නේ කාටද? අපි බාලයා කියලා කියන්නේ ධර්මයේ නොදන්න කෙනාට. යමෙක් ධර්මයේ තුලින් දියුණු කරගත්තු ඥානයක් නැත්නම් ඒ කෙනා අන්ධයෙකුට සමානයි. බාලයා කියලා කිව්වාන් එහෙම කෙනාට. අන්ධයට කලවරේ අන්ධයට යම් ගමනක් යන පිටත් වුණොත් ඔහුට මග නොමග තෝරා බේරා ගන්න බැහැ වගේ බාලයටත් මේ යන සංසාරයේ පිළිබඳව හරිහැටි අවබෝධයක් නෑ. ඒ නිසා ඔහුගේ අර තියෙන අකුසලයෙන් දියුණු වෙච්ච සංකල්ප වලින් තමයි ඔහු විනෝද වෙන්නේ. ඒක නිසා සමහර වෙලාවට මොනවා හරි කුණු රසයක් තියෙන දෙයක් Tamanට මොන ගෙහිච්ච වෙලාවක ඉතින් ඒව යාළුවෝ අතර බෙදා දමින් ඔහුගේ හිතේ තියෙන සංකල්ප තව තවත් ඒවට එකතු කරමින් අර තමන්ගේ වටේ ඉන්න හිත මිනිස්සුන්ගේ හිත පවා වෙනස් කරනවා. ඒකත් ඉතින් අකුසලයක්. ඉතින් මේ බාලයත් එක්ක ඇසුරු කරන කෙනාටත් මොකද වෙන්නේ? අර තමන්ගේ ළඟ නොයපදිච්ච අකුසල් සංකල්ප තමන්ගේ හිත තුළ උපදින පටන් ගන්නවා. සමහර වෙලාවට බුද්ධ පූජාවක ඡායාරූප ටිකක් එවල සමහරලට දොස් කියන්න පුළුවන්. ඒ බාලයට වැටහින දෙන්නේ බාලයා කියන්නේ. ඇයි මේ මැටි පිළිම වලට දෙන්නේ? නැති බැරි අයට දුන්නා නම් කොච්චර වටිනවද කියලා ඔයගේ සංකල්ප දෙන්න පුළුවන්. ඒතකොට බලන්න අර ඒ තමන්ගේ හිතට සංකල්ප පවල් බාලයා නිසා ලැබෙන්නේ මොනවද? අකුසල සංකල්ප. නොදියුණු සංකල්ප. ඒතකොට බලන්න බාලය ඇසුරු කිරීම නිසා කායිකව, වාචසිකව, මානසිකව කියන මේ තුන් දොරින්ම අපට රැස්වෙන අකුසල්. ඒකයි බුදුරජාණන් වහන්සේ පින්වතුනි මුලින්ම දේශනා කරේ අසේවනාච බාලාණන් කියලා. බාලය අසුරු කරන එක මුළු මනින්ම පුඩල දමන්නේ. ඒක හරි කිව්වේ සහායට කෙනෙක් ලබන එක සැපයක් වුණාට ඒ සැපය බාලයෙකුගෙන් ලබන්න එපා කියලා. සහායට කෙනෙක් නැතිවීම දුකක්. නමුත් ඒ දුක විඳ ගැනීම යහපත් සැපයක්. මොකද බාලයෙක් නොපතා බාලයෙකුගේ ඇසුර නොලබා තමන්ගේ ජීවිතය ගත කරන තමන්ට ලැබුණු තමන්ගේ සංසාර ගමනම තමන්ට යහපත් ලෙස වෙනස් කරගන්න පුළුවන් වෙනවා. මොකද බාලයට තමන්ට කවුරු හරි කෙනෙක් එක්ක හිතට තරහක් ඇති වුණොත් පිටුතුනි බලන්නකෝ මේ බාලයා කරන්නේම සම්පූර්ණයෙන්ම තමන්ගේ වටේ ඉන්න ඔක්කොගෙම හිත ඒ විදිහට වෙනස් කරනවානේ. ඒවට විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඉතින් අනිත් පැත්තේ අය ඔවුන්ගේ තියෙන නෝගත්කම නිසාම අර බාලයාගේ කතාවේ කොටස විතරක් අහලා තීන්දුව තීරණ වලට එනවා. හැබැයි තී සමහර වෙලාවට ඒ තීන්දුව තීරණ ගන්නේ මහ පුණ්‍යවන්තයෙක් කිරිහි වෙන්න පුළුවන්. පින් කරන සත්පුරුෂයෙක් කිරිහි වෙන්න පුළුවන්. අතිශයම සීලවන්තයෙක් කිරිහි වෙන්න පුළුවන්. නමුත් අර බාලයාගේ කතා ටික අහලා තමන්ගේ හිත තුල ඒ සත්පුරුෂයා කිරිහිත් වෛරයක් ඇති කරවනවා. බලනකෝ බාලයා නිසා වෙන විපාක. දැන් සමහර වෙලාවට යහපත් වැඩ කරන මුවාවෙන් එන බාලයෝ ඉන්නත් පුළුවන්. හොඳ වැඩ කරන මුවාවෙන් සමහර වෙලාවට බාලයෝ ඉන්නත් පුළුවන්. මොකද මේ නරක මිනිස්සුන්ගේ ළඟ තියෙන එක්තරා අවියක් තමයි තමන්ගේ ළඟ තියෙන මේ නරක දේවල් ඉටු කරගන්න හොඳ දේවල් පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් ඇටරි හිතන්න. අපි හිතමු ඔන්න මොනවා හරි ගනුදෙනුවක් කරන්න යනවා. යම්කිසි විශ්වාසවන්ත කටයුත්තක් කරන්න යනවා. හැබැයි කටයුත්තේදී යම් නීති රීති රාමුවක් තියෙනවා. දැන් අර මිනිසයා ඒ කටයුත්ත විශ්වාසය අඟවන විදියට කරගන්න ඕන කමට සමහර වෙලාවට තමන් මෙන්න මෙහෙම අදහස් කියනවා. ඔයගොල්ලෝ මම කවුද කියලා දන්නේ. මම හතර පෝයටම සිල් ගන්න කෙනෙක්. මම දන් දෙන කෙනෙක්. අසවල් පන්සලේ චෛත්‍ය හැදුවෙත් මම මේ වගේ ගොඩාක් පින්කම් කරන තියෙන කෙනෙක් කියලා අර සමහර වෙලාවට තියෙන දෙයක් වෙන්න පුළුවන්, නැති දෙයක් වෙන්න පුළුවන්. අර කටයුත්ත කරගැනීමේ අවශ්‍යතාවය මත ඒව ප්‍රකාශ කරනවා. එතකොට දැන් අර අහගෙන ඉන්න පිරිස ඒ ගුණවලට ගරු කරන කෙනෙක්. සමහර වෙලාවට එහෙම විශ්වාසවන්ත කාරණා නිසා ඒ වගේ කරුණු වලින් යම් යම් පුද්ගලයෝ පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන විශාල අපහසුතාවයට පත් වෙච්ච මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. සමහරලාට ඔවුන්ට ඒ තැන් වලින් වැරදුණෙන් පස්සේ මොනවද කියන්නේ? සිලුත් ගන්නවා කියපු නිසා අපි විශ්වාස කළේම නැහැ මෙහෙම කරයි කියලා අපිට. මෙහෙම පින් කරනවා කිව්ව නිසා අපි විශ්වාස කළේම නැහැ අපිට මේ මිනිස්සේ මෙහෙම කරයි කියලා. ආන් එහෙම දේවල් තමයි ඔවුන්ගේ සිත් තුළ ඇති වෙන්නේ. අපේ පින්වතුන් හිතන්න මම ඒක අර මතක් කරේ මේක නරක මිනිස්සුන්ගේ ළඟ තියෙන අවිය. නරක මිනිස්සුන්ගේ ළඟ තියෙන සංකල්පය. මම මේ අමතර කරුණක් මේකත් ඉස්මතු වෙච්ච නිසා මම මේ අපේ පින්වතුන්ට කියන්නේ පින්වතුනි සැබෑ බුදුන් සරණ ගියපු ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේගේ දහමේ ජීවත්වන සැබෑ සත්පුරුෂයා කවදාවත් අඩුම තරමේ ඉංගියකින්වත් තමන්ගේ ගුණ අන් ඉදිරිය ප්‍රකට කරන කෙනෙක් නෙවෙයි. යමෙක් එහෙම ප්‍රකට කරන උත්සාහ කළොත් ඒ මොනවා හරි ලාභ ප්‍රයෝජනයක් උදෙසා තමයි ප්‍රකට කරන්නේ. හැබැයි යහපත් සත්පුරුෂයා එහෙම කෙනෙක් නෙවෙයි. ඒ යහපත් සත්පුරුෂයා හැම වෙලාවකම උත්සාහ කරන්නේ තමන්ගේ ගුණ සංගව ගන්න. ගුණ ප්‍රකට කරන්න නෙවෙයි. ඒකට කියන්නේ අල්පේච්ඡ භාවය කියලා. ඔය අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අල්පේච්ඡතා කියලා කොටස් හතරක් තියෙනවනේ. අත්‍රිච්ඡතා කියන්නේ තමන්ට හොඳම දේ ලැබෙන්න ඕන කියලා හිතන එක. අපි තුම භික්ෂුන් වහන්සේලා දෙනමක් පින්දපාතේ වඩිනවා. උපාසිකාවක් ඉඳගෙන අඹ ගෙඩි දෙකක් පූජා කරනවා. එක හාමුදුරුව කෙනෙක් හිතනවා මට ලැබිච්ච අඹ ගෙඩියට වඩා හොඳ අඹ ගෙඩියක් අර භික්ෂුවට ලැබුණා කියලා. ආන්නේ මේ හිතන එකට තමයි අත්‍රිච්ඡතා කියන්නේ. මහිච්ඡතා කියලා කියන්නේ තමන්ගේ ළඟ ඊටාම හොඳ ගුණධර්ම තියෙනවා. නමුත් ඒ ගුණධර්ම මේ අන්‍ය ලෝකයේ සත්වයෝ දැනගනිත්වා කියලා කැමැත්තකුත් තියෙනවා. තමන් නිතර සිල් ගන්නවා. තමන් සීලවන්තයෙක් බව අනිත් අය දැනගනිත්වා කියලා සංකල්පයක් තියෙනවා. එතකොට තමන් කතා කරනකොට යම් යම් කටයුතු කරනකොට තමන්ව හඳුන්වලා දෙනකොට මේ කෙනා කරන්නේ ඒ කොටසත් ඒ අහගෙන ඉන්න කෙනාට මොනවා හරි කාරණාවක් ඔසේ අඟවන්න උත්සාහ කරනවා. තමන් දන් දෙනවා. තමන් දන් දෙන බව අනිත් සියලු දෙනාම දැනගනිත්වා කියන සංකල්පයක් තියෙනවා. එතකොට ඒ සංකල්පයේ තුල හිත නොදියුණු කෙනා අර වගේ මොනවා හරි කාරණාවල් වලින් තමන් දානපතියෙක් බව අඟවන්න උත්සාහ කරනවා. ඒකට කියන්නේ මහිච්ඡතා කියලා. පාපිච්ඡතා කියලා කියන්නේ තමන් සීලවන්තයෙක් නෙවෙයි, නමුත් තමන් සීලවන්තයෙක්යයි අනික් පිරිස දැනගනිත්වා කියලා සංකල්පයක් තියෙනවා. තමන් දන් දෙන දානපතියෙක් නෙවෙයි, නමුත් අනිත් අය තමන් පිළිබඳව තමන් දානපතියෙක් බව දැනගනිත්වායි කියලා සිතුවිල්ලක් තියෙනවා. ඒකට කියන පාපිච්චතා කියලා. අල්පේච්ඡ භාවය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්ඡ වෙනවා. තමන්ට ලැබෙන දේවල් පිළිබඳ අල්පේච්ඡ වෙනවා. දායකයෙකුගේ ළඟට ගියාම ඒ දායකයා යමක්කමක් තියෙන කෙනෙක්, නමුත් ඊටාම සල්ප දෙයක් දෙන්නේ. නමුත් ඒ දුන්නු සල්ප දෙයට අනුමෝදනාව කරනවා අර නොදුන්නු ගොඩක් දෙයකට වඩා. යම්කිසි කෙනෙක් තමන්ගේ ළඟ ගොඩක් තියෙනවා, ඒ තියෙන කොම දෙනවා, නමුත් ගන්න භික්ෂුව තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරයි ගන්නෙ. යම්කිසි දායකයෙක් තමන්ට නෑ, ඒ නැති බව තියාගෙන තමන් දන් දෙන්නේ තමන්ටවත් ඉතුරු කරගන්නේ නැතුව. ඒතර භික්ෂුව ඒ දායකයාගෙන් යමක් බාර ගන්නකොට ඔහුට කොටසක් ඉතුරු කරලා තමයි ඒ භික්ෂුව බාර ගන්නෙ. අන්න එකට තමයි ප්‍රතිපිලිබඳ අල්පේච්ඡ භාවය කියලා කියන්නේ. ඊළඟට දුතාංග පිළිබඳ අල්පේච්ඡ භාවය, අධිගම පිළිබඳ අල්පේච්ඡ භාවය ආදී වශයෙන් මේ අල්පේච්ඡ භාවය විස්තර කරලා තියෙනවා. මට මෙතනින් කියන්න ඕනකම තියෙන්නේ අන්න ඒ සත්පුරුෂයා කවදාවත් තමන්ගේ ගුණ තවත් කෙනෙකුට අඟවන්නේ නෑ. දැන් අර එක්තරා භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා පන්සලක. එක අම්මගෙම මව්කුසේ ඉපදිච්ච සහෝදරයෝ දෙන්න එකම පන්සලේ මහණෝනේ. ලොකු හාමුදුරුවෝ 50 අවුරුද්දක් එක දිගටම ඒකාසනිකංග දුතාංගය සමාදන් වුණා. ඒකාසනිකංග දුතාංගය කියලා කියන්නේ දවසකට එක් වේලයි දන් වළඳන්නේ. මේ දුතාංගය සමාදන් වුණා. උන්වහන්සේ ඒක සමාදන් වුණා කියලා කවුරුවත් දන්නේ නෑ. දවසක් තමන්ගේ සහෝදරයා උන්වහන්සේ උග්ගසක පොරුකක් ගෙනල්ලා මේ හාමුදුරන්ට දානේ වළඳලා ඉවරුණෙන් පස්සේ දෙනවා වළඳන්න කියලා. සාමාන්‍යයෙන් මේ ඒකාසනිකංග දුතංගේ සමාදන් වෙච්ච භික්ෂුව දානේ වළඳන ආසනෙන් නැගිට්ටොත් කුමන හේතුවක් නිසාවත් ආයි වාඩි වෙලා දානේ වළඳන්නේ නෑ. එහෙම වුණොත් දුතංගේ කැඩෙනවා. නමුත් මේ හාමුදුරුවෝ පාත්‍රය දෝවණේ කරන අතර කාලේ තමයි ඇවිල්ලා මේක කියන්නේ. ඉතින් ඒ වෙලාවේ තමන්ගේ දුතාංගය අපිරිසුදු වෙන නිසා ඒක බෑ කියනවා. නමුත් අර භික්ෂුව දන්නේ නෑ ඒකට හේතුව. නමුත් වළඳන්න වෙලාව තියාගෙන මේක එපා කියන හේතුව නිසා හේතුව මොකද්ද කියලා සැක කරලා උන්වහන්සේ අහනවා, "ඇයි ස්වාමිනේ ඔබ වහන්සේ ඒකාසනිකංග දුතාංගයව සමාදන් වෙලාද?" දැන් අර හාමුදුරුවන්ට නෑ කියන්න බෑනේ. මොකද එහෙම වුණොත් තමන්ගේ දුතාංගය කැඩෙනවනේ. ඒ නිසා මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? ඕ කියන්න විතරයි දැන් තියෙන්නේ. ඕ කිව්වොත් තමන්ගේ ගුණේ දැනගන්න නිසා 50 අවුරුද්දක් එක දිගටම රැකගෙන ආපු මේ දුතාංගය උන්වහන්සේ වෙලාවේ කැඩුවා. 50 අවුරුද්දක් රැකගෙන ආපු දුතාංගය කැඩුවේ තමන්ගේ ගුණේ හාමුදුරු දැනගනි කියලා. ඒ නිසා කියනවා කෝ දෙන මම වළඳන්නම් කියලා වැළඳුවා. ඒ වෙලාවේ විතරයි වැළඳු. ඊට පස්සේ ආයෙම සමාදන් වුණා. ඒතර බලන්න මේ ගුණවත් කෙනාගේ ළඟ තියෙන ලක්ෂණිය තමයි තමන්ගේ ගුණය තව කෙනෙක් දැනගන්න එනකොට මොකද කරන්නේ? දැනගන්න ඉඩ තියන්නේ නේ. අන්නේ විදියට ගුණවත් අය හැසිරෙන්නේ. එතකොට යම් කෙනෙක් තමන්ගේ ගුණය ප්‍රකට කරන්න උත්සාහ කරනවා නම් පින්තුනි මතක තියාගන්න ඒකට භාග්‍යවතුන් වහන්සේ කියන්නේ අඤ්ඤාහි ලාභෝපනිසා කියලා. ඒකට කියන්නේ ලාභ උපදවන ප්‍රතිපදාව කියලා. මොනවා හරි ලාභ සත්කාරයක් නිසා තමයි එහෙම ප්‍රකට කරන්නේ. ඒතර මම මේ කාරණාව මෙතනට විස්තර කළේ දැන් අර අසත්පුරුෂයන්ගේ ළඟ මෙන්න මේ කාරණාව තියෙනවා. සමාජයේ මිනිස්සු ගුණයට ගරු කරනවා. ඒතර තමන්ගේ යම්කිසි කටයුත්තක් කරගන්න ඕන කමට ඒ මිනිස්සු ඉස්සරහා තමන්ගේ අර ගුණවත් භාවය ප්‍රකට කරගන්නවා. හරියට නිකන් උදාහරණයක් කියනවා නම් ඒ ගුණවත් භාවයේ විකුණලා තමයි ඕන් කෙරෙහි විශ්වාසය දිනාගෙන තමන්ගේ කටයුත්ත කරගන්න. ඉතින් ඒක පින්වතුනි මේ ගොඩක් බාලයෝ මේක දන්නවා. ඒ නිසා වුන් ඒක කරනවා. මොකද වුන්ට අකුසලයේ පිළිබඳ බයක් නැති නිසා. ඉතින් ඒ නිසා පින්වතුනි මෙන්න මේ කාරණාවෙන් මම අපේ පින්වතුන්ට කිව්වේ මේ බාලයෝ ඇසුරු කිරීම නිසා මෙලොවටත් පරලොවටත් අපට වෙන විපාක. හැබැයි සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කළොත් ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍රයගේ ඇසුර නිසා මෙලොවටත් ලැබෙන සහනය පරලොවටත් ලැබෙන සහනය. සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරොත් පින්වත්නි අපේ කයට ලැබෙන මොනවද? හිතලා බලන්නකෝ. කල්යාණ මිත්‍රයෝ අපට කතා කරන්නේ මොනව කරන්නද? බණක් අහන්න යන කතා කරයි. අසවල් තැන මේ දවසේ පින්කමක් තියෙනවා. මමත් යන්න හිතන් ඉන්නේ. ඔයත් එනවද මාත් එක්ක යන්න කියලා කතා කරයි. මම හිතන් ඉන්නේ ලබන සතියේ මහා සෑය වන්දනා කරන්න යන්න. ඔයත් එනවද මාත් එක්ක යන්න කියලා කතා කරයි. මං හිතන් ඉන්නවා මේ පොයට සිල් ගන්න. මොකද කියන්නේ මාත් එක්ක සිල් ගමුද කියලා ඔන්න කතා කරයි. මං හිතන් ඉන්නවා ලබන මාසේ දීඝවාපි මහා සෑය ඉදිකිරීම කටයුතු වලට ගිහලා අත උදව් දෙන්න. ඔයත් එනවද මාත් එක්ක යන්න ඔන්න කතා. ඔන්න බලන්නකෝ පින්වතුනි. කල්යාණ මිත්‍රයෝ අපට යන්න කතා කරන තැන්. නමුත් බාලයෝ කතා කරන එහෙම දේවල් වලට නෙවෙයි. බාලයෝ කතා කරන අකුසල කර්ම කරන. නමුත් කල්යාණ මිත්‍රය කතා කරන්නේ මොනවටද? කුසල් වඩන. කල්යාණ මිත්‍රයා අපිත් එක්ක කතා කළොත් කතා කරන්නේ මොනවද? සමහරලාට කතා කරයි. අනේ මම ඊයේ මෙහෙම බණක් ඇහුවා. අනේ බණේදී මිනි මෙහෙම දෙයක් කිව්වා. සමහරලාට ඒ අහපු බණ කරුණ කියා. ඒව නැත්තම් අපි හිතමු තමන්ගේ මොනවා හරි ප්‍රශ්නයක් දැන් කල්යාණ මිත්‍රෙක් එක්ක කතා කරනවා. ඒතකොට ඒකට උපදෙස් දෙනකොටත් කල්යාණ මිත්‍රය බලන්නකො මොන වගේ උපදෙස්ද දෙන්නේ කියලා. අපි හිතමු කවුරු හරි කෙනෙක් තමන්ට බැන්නා. ඒ සිත් වේදනාව නිසා තමන් කතා කරන්නේ. සමහර වෙලාවට බැනපු කෙනා තමන්ගෙන් ගොඩාක් උදව් ලැබපු කෙනෙක්. තමන්ගේ ළඟ ඉන්න හොඳම කෙනාට තමන් බොහොම ළඟින් ඇසුරු කරන කෙනාට දැන් මේ දුක කියනවා. බලන්නකෝ අහවල් කෙනා මට මෙහෙම බැනලා මේ වගේ දොස් කියලා මං මේ මනුස්සයට මෙහෙම උදව් කළා. ඒ කිසිම කලෙහ ගුණයක් නොදැන මේ මනුස්සයා මට මෙහෙම කියලා දැන් කතා කරයි. සමහරවිට බාලයෙක් එක්ක කතා කරොත් බාලයා නම් ඉතින් ඒ කතා කරන කෙනාගේ ද්වේෂයට තව තව සංකල්ප දීලා වැඩි කරනෝ මිසක් අඩු කරන්නේ හරියට අර ඇවිලෙන ගින්දරට පිදුරු දානවා වගේ. නමුත් බලන්නකො කල්යාණ මිත්‍රයෙක් එක්ක කතා කරොත් මොනවද කියන්නේ? හිත හැදෙන කතා. හිත නිවෙන කතා. සමහරලාට කියාවි. "ඔවයි හැටි ගණන් ගන්න දේවල් නෙවෙයිනේ. ඔයාම හිතලා බලන්නකො බුදුහාමුදුරුවෝ ගැන. දේවදත්ත හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කොච්චර උදව් කරාද? මොන දැන් කල්යාණ මිත්‍රයා අර කෙනාට කියනවා කතා. නමුත් දේවදත්ත හාමුදුරුවෝ ගිහි ගෙදර හිටියානම් මෙන්න මේ තරම් අකුසල කර්ම කරලා මේ තරම් කාලයක් නිරේට යනවා. මහාන කලෙත් නිරේට යන්න තියෙන කාලය අඩු කරවන්න දේවදත්ත හාමුදුරුවෝ මහාන වුණා. නොඑක් ලාභ සත්කාර ලැබුවා. උපසම්පදාව ලැබුවා, ධානය ලැබුවා. මෙච්චර දේවල් ලැබලා තියෙද්දී දවසක් බුදුහාමුදුරුවෝ දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් දේවදත්ත හාමුදුරන්ගේ ළඟට ගිහිල්ලා කියනවා, "ඇයි ස්වාමීනි ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ තරම් කරදර කරන්නේ? බලන්නකෝ ඔබ වහන්සේට බුදුහාමුදුරුවෝ නිසා කොයිතරම් දේවල් ලැබුණද" කියලා කියද්දී දේවදත්ත හාමුදුරුවෝ වාඩිලා හිටපෝ පොළවෙන් තනකොළ ගහක් පෙන්නලා කියන්නේ, "මට මේ තනකොළ ගහේ තියෙන කොළයක් තරම් දෙයක් බුදුහාමුදුරුවෝ නිසා ලැබුණේ නැහැ" කියන්නේ. ඉතින් ඒක තමයි මේ අසත්පුරුෂයාගේ ළඟ තියෙන ලක්ෂණ. ඉතින් ඔයාට බැන්න කියලා ඔයා ඒකට දුක් වෙන්න එපා. බලනකෝ ඔන්න ඔයගේ කතානේ පින්වතුනි, මේ කල්යාණ මිත්‍රයොත් එක කතා කරනකොට අපට අහන්න ලැබෙන්නේ අර හිත නිවනවා. අපි ඇවිලිනේ ගින්න සිසිල් කරලා දානවා, නිවල දානවා. ඔන්න එක කතා කරනක අපට ලොකු සහනයක්. බලනක කල්යාණ මිත්‍රයෙක් එක කතා කළත් අපට ලාභය. සමහර වෙලාවට අපි නරක දෙයක් කරන්න ගියත් කල්යාණ මිත්‍රයයකින් අපි මුදවලා යහපතේ පිහිටවනවා. ඒක කල්යාණ මිත්‍රයාගේ ළඟ තියෙන විශේෂ ලක්ෂණයක්. ඊළඟට බලනක කල්යාණ මිත්‍රය අපේ හිතට දෙන සංකල්ප මොනවද කියලා. දැන් මං බාලයා ගැන කතා කරා වගේ සමහර වෙලාවට ඔය කල්යාණ මිත්‍රයත් අපට දුරකතන වලට එක එක දේවල් එවනවා. අපි පින්තු බලන්නක මොනවද එවන්නේ කියලා. එක්ක කොහේ හරි පින්කමක දැකපු ඡායාරූප ටිකක් එවයි. එක්ක තමන් අහපු මොනවා හරි බණක් එවයි. අපට එවන්නේ ඕවනේ. බලන්නක පින්තුනි. කල්යාණ මිත්‍රයාට මුණ ගැහෙන දේවල්, කල්යාණ මිත්‍රයා අපට එවන දේවල්. මොකද කල්යාණ මිත්‍ර සත්පුරුෂ ප්‍රඥාවන්තයා පඬිතයාගේ ඉදිරියට මුණ ගැහෙන්නේ හැම වෙලාවකම තමන් කැමති දේ. ගොඩ තමන් කැමති දේ තමයි තමන්ට මුණ ගැහෙන්නේ. මම අර කිව්වාගේ කුණු රසයට කැමති අයට කුණු රසය විඳින දේවල් ලැබෙනවා. දහම් රසයට කැමති දේවල් වලට කැමති අයට ඒ දහම් රසයට කැමති දේවල් ලැබෙනවා. ඉතින් මං කියන්නේ ඒකත් හොඳ කාරණාවක්. මොකද මේ කල්යාණ මිත්‍රය කවදාවත් අපිව තිසරණින් ඈත් කරවන්නේ නේ. කල්යාණ මිත්‍රයන් නිතරම අපිව තිසරණෙහි පිහිටලා තබන්න කටයුතු කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වරුණාව හැම වෙලේම අපිත් එක්ක කතා කරනවා. ධර්මීය තුලින්ම මේ කරුණාකාරණා දැනගන්න ඕන කියන කාරණාව අපේ හිතට හැම වෙලාවකම ලබලා දෙනවා. මහා සංඝරත්නය පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇතිවෙන විදියට කල්යාණ මිත්‍රය අපිත් එක කතා කරන්නේ. අර බාලයෝ වගේ අපහැදෙන දේවල් අපිත් එක කතා කරන්නේ නේ. මොකද දැන් හැම සංස්ථාවකම හොඳ කණ්ඩායමකුත් ඉන්නවා, නරක කණ්ඩායමකුත් ඉන්නවා. ඒක මේ භික්ෂු සංස්ථාවට විතරක් විශේෂ වෙන්නේ නේ. සිවුරක් දරපු පමණින් ඒ සිවුර දරපු දවසෙම මේ සියලු ක්ලේශයන් ප්‍රහාණය වෙන්නේ නේ. සිවුරක් දැරුවත් සිවුරක් නොදැරුවත් හොඳ ගමනක් යන පිරිසක් ඉන්නවා, නරක ගමනක් යන පිරිසක් ඉන්නවා. ඉතින් මේ දෙගොල්ලෝම භාග්‍යතුන් වහන්සේගේ කාලෙත් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්න පුළුවන්. කොහොමද ඉතින් දැන් මේ ශාසනය ගමන් කරන්නේ පින්වතුනි පහළටනේ. ඒකනේ මේ අවසාන කාලයට තමයි ගමන් කරන්නේ. මේ දියුණු වෙන කාලයකට නෙමෙයි ගමන් කරන්නේ. ඉතින් ඒ වගේ කාලයක තමන් ඥානවන්තව කටයුතු කරන්න ඕන. ඒ පෞකාර මිනිසුන්ගේ පෞකාරකම් වලින් තමන්ගේ නිරේ දොර විවරණ කරගෙන ඉන්න. අර දැන් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ එක්තරා භික්ෂුන් වහන්සේලා 6 දෙනෙක් ඒ බුද්ධ ශාසනයේ අවසාන කාලෙත් මේ වගේ යම් යම් පිරිහීම් දකින්න ලැබුණා. මීට වඩා දරුණු ලෙස පිරිහීමක් තිබුණා. ඉතින් මේ 6 දෙනා කතා වෙලා අපි මේ කාලෙම කොහොම හරි මේකෙන් එතර වෙන්න ඕන කියලා මේ භික්ෂුන් වහන්සේලා 6 දෙනා මහා පර්වතයක් උඩකට නැගලා ඒ නැගපෝ ඉනිමග පහලට විසි කරලා පාර්වතී උඩටම වෙලා භාවනා කරා. ඒ භාවනා කරපු දෙන්නයි මාර්ගඵල ලැබුවේ. එක්කෙනෙක් අරහත් ඵලෙ ලැබුවා, අනිත් කෙනා අනාගාමී ඵලෙ ලැබුවා. අනිත් හතර දෙනාම ආලෝක මාත්‍රයක්වත් නොලබා මරණයටපත් වුණා. නමුත් දෙව්ලොව ඉපදුනේ. අවසානයේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලය ඇවිල්ලා ඒ හතර දෙනාම නිවන් දැක්කා. ඒ වගේ තමයි නුවණ තියෙන කෙනා. මේ නුවණ තියෙන කෙනා අනුන්ගේ කෙලෙස් එක ගැටි ගැටි ඉන්නේ. අරයා මෙහිමයි, මෙයා මෙහිමයි. අර හාමුදුරුවෝ සිල්වත්, දුසිල්වත්. එහෙම එහෙම බෙද බෙදී ඉන්නේ නැහැ. මොකද කොහොම හරි උත්සාහ කරන්නේ මේ භව සාගරයෙන් තමන් ඈතර වෙන්න. ඒ නිසා ඔහු පුළුවන් තරම් කරන්නේ කුසල් වඩ වඩ මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න එක. ඉතින් නමුත් ඉතින් අර බාලගති තියෙන ඒ අකුසලයට කැමති රස කැමති අය, අකුසල් රසයට කැමති අය, ඉතින් ඒව විඳ විඳ තවත් තමනුත් අනුන්ගේ අකුසල් නිසා කුසල් කරගෙන ඉන්නවා. නමුත් කල්යාණ මිත්‍ර සත්පුරුෂය එහෙම නැහැ. පණ්ඩිතය එහෙම නැහැ. පණ්ඩිතය හැම වෙලාවකම නුවණ මෙහෙවලා කටයුතු කරන්නේ. මොකද සිතින්වත් අකුසලයක් වඩා ගන්න එකන කැමති නැති නිසා. ඉතින් ඒ නිසා තමයි පින්වතුනි මේ පණ්ඩිතයෝ ඇසුරු කරන එකේ අපට තියෙන ලාභය. මෙලොවත් අපේ ජීවිතය යහපත් වෙනවා, පරලොවත් අපේ ජීවිතය යහපත් වෙනවා. ඒ දෙලොව ජීවිතයම යහපත් කරගන්න පුළුවන් පින්වතුනි මේ පඬිතු ඇසුරු කරොත්. හොඳම උදාහරණෙනි පින්වතුනි දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවන්ගේ ඇසුර ලැබලා කී දිනේ කවිචී දොර විවර කරගත්තද? විජිතාවේ කියන නමින් පසේ බුදු වෙන්නේ පෙරම්පොරපෝ අජාසත් රජතුමා පවා අද පිංගතුනි ලෝහ කුඹක නම් මේ අනු නිරයක දුක් විඳින තත්ත්වයට පත් වුනේ ඒ බාල ඇසුර නිසානේ. සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් කරනවා අජාසත් රජතුමා පීතෘ ඝාතක කර්මයේ කරගෙන හිටියේ නැත්තම් මේ සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව අවසන් වෙනකොටම මාර්ගඵල ලබනවා කියලා. ඉතින් ඉච්චරටම පින් කරපු කෙනෙක්. එතකොට අපේ පින්වතුන් හිතලා බලන්න මේ බාල ඇසුර අපේ සංසාරයට මොනතරම් හානියක් කරනවද කියන්නේ පින්වතුනි මේ මහා පුණ්‍යවන්තයන්ගේ ජීවිතවලටත් මේ බාල ඇසුර පින්වතුනි හානි කරනවානේ. තවත් අවුරුදු 60000කට පස්සේ විජිතාව කියන නමින් පසේ බුද්ධත්වයේ ලබන්න ඉන්න අජාසත් රජතුමා අද මේ ලෝහ කුඹු නිරේ දුක් විඳින්නේ බාලසුර නිසා. ඉතින් ඒ නිසා අපේ පින්වතුන් හිතන්න ඒ තරම් මහ පුණ්‍යවන්ත ජීවිතත් බාලසුර නිසා විනාශ කරනවා නම් එහෙනම් අර භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කොයිතරම් ප්‍රායෝගිකද කියලා හිතන්නකෝ. ඊට ඔන්න ඒ කාරණාව නිසා තමයි අපි පින් කර කර ප්‍රාර්ථනාවලුත් කරන්නේ බාලයන් ඇසුර නොලැබේවා, බාලයන්ගෙන් අල්ප මාත්‍ර හෝ බාධාවක් ඇති නොවේවා, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් කෙරෙහි සිතුවිලි මාත්‍රයකින්වත් වරදක් නොම වේවා, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා කියන මෙන්න මේ ප්‍රාර්ථනාව හැමදාම පින්කමක් අවසානයකදම කරන්න පින්වතුනි. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒ තරමටම සෝදායක නිසා. බාල ඇසුර නොපතන්නේ බාල ඇසුර අපේ සංසාරට ඒ තරම්ම හානියක් කරන නිසා. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ඇසුර අපි ප්‍රාර්ථනා කරලම ලබන්න ඕන කාරණාවක්. ඒතර පිංගුතුනි දැන් මේ කල්යාණ මිත්‍රයා කියන්නේ පිංගුතුනි මොන වගේ කෙනෙක්ද? කල්යාණ මිත්‍රයෝ කියලා ගත්තම පිංගුතුනි අපි තෝරගන්න ඕන මොන වගේ කෙනෙක්ද? අපිට උදව් කරනවද? අපි මේ ලෞකික ජීවිතේ කරුණවලට උදව් කරන කෙනෙක්ද? එයාද අපි කල්යාණ මිත්‍රයෙක් හැටියට සලකන්න ඕන? මෙන්න මේකත් මං හිතනවා මේ දේශනාවෙම දැනගත යුතු කරුණක් කියලා. මොකද කල්යාණ මිත්‍රයෙක් තෝරා ගැනීමේදී පිටුතුරු විශේෂයෙන්ම තෙරුවන් සරණ ගියපු කෙනෙක්ද කියලා සලකලා බලන්න ඕන. මොකද එහෙම නොවුනොත් අපි ඇසුරු කරන කෙනා කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ නේ. කල්යාණ මිත්‍රයාගේ ළඟ තියෙන මෙන්න මෙහෙම ලක්ෂණ. පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කන්තා නෝ අට්ටානී නියෝජයි. පියෝච ගරු භාවනීයෝ. මෙන්න කල්යාණ මිත්‍රයාගේ ළඟ තියෙන ලක්ෂණ. ප්‍රිය වෙන්න ඕන. ප්‍රිය කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිතුවොත් මෙහෙම දැන් බාහිර පෙනුමින් තියෙන ප්‍රියභාවය නෙවෙයි. ඒ කෙනාගේ හැසිරීම අපට ප්‍රියජනක වෙන්න ඕන. කතා කරන වචන. එහෙම නැත්නම් අඳින පළඳින විදිය, හැසිරෙන විදිය. මෙන්න මේවා කෙරෙහි ප්‍රිය බවක් වින්තුනි අපේ හිත තුළ තියෙන්නට ඕන. දැන් ඒ කෙනා ඇසුරු කරයින් පස්සේ තමයි ওই ටික අපට දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපිට එක මොනවද කතා බහ කරන්නේ? कोई वगे अदहस दे के नागे लंग තියෙන්නේ. ඕවා තමයි ප්‍රිය කරන කරුණ. අපිට කොයි විදියකට දෙකේ න සලකන්නේ. දැන් සමහර වෙලාවට ඒ සමහර අයගේ හැසිරීම සමහර ලාවට අවස්ථානුකූලයි. නමුත් දැන් එහෙම වෙනකොට ප්‍රිය බව නැති වෙනවා. ප්‍රියයි කියලා කියන්නේ ඒ හැසිරීම අපට අපේ හිත තුළ ප්‍රිය වෙන්න ඕන. ඊළඟට ගරු භාවනීයෝ කියලා කියන්නේ ඒ කෙනාගේ අර කියන ප්‍රියජනක දේවල් වලට ගරු කරන හිතෙන කෙනෙක් වෙන්න ඕන. දැන් උදාහරණයක් ඇටියට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තිබෙන සද්ධාව. භාග්‍යවතුන් වහන්සේට කොයි විදියටද ගරු කරන්නේ? ධර්මයේ කොයි විදියකටද පිළිගන්නේ? ඒතරේ තමන් පිළිගන්න ධර්මය තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවද? අන්න ඒවා තමයි අපට ගරු කරන්න හිතෙන කරුණු. සමහර වෙලාවට ත්‍රිපිටකයේ යම්කිසි කරුණක් තියෙන්න පුළුවන්. හැබැයි ත්‍රිපිටකයේ තියෙන බොහෝ කරුණු වලට තමන්ගේ සැලකිල්ලක් තියෙනවා. හැබැයි තමන්ගේ ලාභයට හානි වෙන කරුණක් ත්‍රිපිටකයෙන් මුණ ගැහුනොත් සමහර අය කරන ඒකට විරුද්ධ වෙනවා. තමන් දරන සංකල්පයට විරුද්ධ කරුණක් මුණ ගැහුනොත් ඒතරේ දහම් කොටසට විරුද්ධ වෙනවා. මේක මේ වැරදි, මේවා මේ වරද්දලා ලියපුවා කියලා ඒ ධර්මය අරගෙන ආපු ආරයන් වහන්සේලාටයි අපේ පහසුව පිණිස ඒවා ලියපු උත්තමයන් වහන්සේලාටයි ගරහනවා. ඉතින් එහෙම වුණාම ගරු කරන හිත් අදහසක් හිතට එන්නේ අපේ. ගරු කරනවා කියන්නේ ඒ පුද්ගලයාගේ හැසිරීම අපට ගරු කරන්න හිතෙන්න ඕන. ප්‍රියයි කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ හැසිරීම අපේ හිත තුළ ප්‍රිය බවක් ඇති වෙන්න ඕන. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි වත්තා. වත්තා කියලා කියන්නේ යම් වරදක් අපි කරනකොට ඒ කරපු ගමම්ම අනිත් පැත්තට අපට අවවාද දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. දැන් සමහර පිරිස් ඉන්නවා ඔවුන්ට තමන්ගෙන් යම් ලාභ ප්‍රයෝජනී තියෙනවා. එතකොට ඒ ලාභ ප්‍රයෝජනීයට සලකන නිසා වරදක් දැක්ක ගමන් අවවාද කරන්නේ නැහැ. ඒක නොදැක්ක වගේ ඉන්නවා. එහෙම නැත්නම් ඒ කෙනායි කරපු වරද සාධාරණීකරණය කරනවා. හැබැයි කල්යාණ මිත්‍රය එහෙම කෙනෙක් වෙන්න බෑ. කල්යාණ මිත්‍රය කියන්නේ වරදක් දැකපු ගමන් අනිත් පැත්තට වරද පෙන්වලා දෙනවා. ඊළඟ වචනක්කමෝ කියලා කියන්නේ දැන් කල්යාණ මිත්‍රයා අපේ අඩුපාඩුවක් දැකලා අපට ඒක කියලා දෙනවනේ. හැබැයි ඉතින් කල්යාණ මිත්‍රයාගේ අතින් අඩුපාඩුවක් වෙන්න බැරිද? අන්න එහෙම කල්යාණ මිත්‍රයාගේ අතින් අඩුපාඩුවක් වුණොත් ඒ අඩුපාඩුව ඌ සැනින්ම ඒ අඩුපාඩුව අපිට පෙන්වලා දෙන්න ඕන. එතකොට කල්යාණ මිත්‍රයා තමන්ගේ අඩුපාඩුව හරියට තමන්ට නිදානයක් පෙන්වලා දෙනවා වගේ පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ. දැන් මහා සාරිපුත්තයන් වහන්සේ හැම දිනාටම අවවාද අනුශාසනා දෙන කෙනෙක්. දවසක් උන්වහන්සේගේ මේ සිවුරේ කොන නූල් පටක් උන්වහන්සේ වඩිනකොට බිම ගෑවෙනවා. මේක දකින්න මහත්යවරදි සාමණේරයන් වහන්සේ නම. ඒ සාමණේරයන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට මේ කාරණා පෙන්වල දුන්නා. සාරිපුත්ත හාමුදුරුවෝ මදක් අහකට ගිහිල්ලා සිවුර සකස් කරගෙන අර හත්වැරිදි සාමණේරයන් වහන්සේ ළඟට ඇවිල්ලා උක්කොටියෙන් ඉඳගෙන දෑගිලි බැඳගෙන අහන්නේ ආචාර්යනි දැන් හරිද කියලා. බලනකො හත්වැරිදි සාමණේරයන් වහන්සේ ළඟ උක්කොටියෙන් දෑගිලි බැඳගෙන සමාව ගන්නවා. මේ සම්බුද්ධ ශාසනයෙහි ගුණ අධිකම ආර්ය උත්තමයන් වහන්සේ. මේ ශ්‍රාවක භූමියේ පරතරටම ගියපු ආර්යයන් වහන්සේ මේ හත්වැරිදි සාමණේරයන් වහන්සේ ළඟයි උක්කුටියෙන් ඉඳගෙන සමාව ගන්නේ. ආචාර්යනී කියන වචනින් ආමන්ත්‍රණය කරලා. එතකොට අපි පින්වතුන් හිතලා බලන්න මොන්න තරම් උතුම් කල්යාණ මිත්‍රයද සාරිපුත්ත හාමුදුරුවෝ. අනිත් අයගේ අඩුපාඩුවක් දැක්කම දැක්ක මොහොතෙම පෙන්වලා දෙනවා. හැබැයි තමන්ගේ අඩුපාඩුවක් වුණාමත් තමන්ගේ අඩුපාඩුවත් ඒ මොහොතෙම පෙන්වලා දුන්නු ගමන් හදා ගන්නවා. දැන් ගොඩක් දෙනෙකුගේ ළඟ ඔය ගුණාංගේ නෑනේ. සමහරලාට අනිත් අයට අවවාද කරන්න බොහෝම දක්ෂයි. නමුත් තමන්ගේ අඩුපාඩුවක් පෙන්වල දුන්නු ගමන් එක්කෝ ඒක සාධාරණීකරණය කරනවා. එහෙම නැත්නම් ඒකට වෙන වෙන කරුණු කියනවා. ඕව සලකන්න ඕනද යන ආදී වශයෙන් ඒ කාරණාව නොසලකා හරිනවා. ඉතින් එහෙම ලක්ෂණ තියෙනවා නම් එයා කල්යාණ මිත්‍රෙක් හැටියට ඇසුරු කරන්න සුදුසු නෑ. මොකද එහෙම අයගේ තියෙන භයානකකම තමයි තමන්ගේ අඩුපාඩුවක් යම් තැනක ඉස්මතු වුණොත් ඒක වහන්න සමහර වෙලාවට අධර්ම කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඇසුරු කරන කෙනත් මොකද කරන්නේ? අරක පිළිපදිනවා. ඒ ඉතින් තමන්ගේ කල්යාණ මිත්‍රයන් තමන්ට මේ කාරණාව ඉගැන්නුවේ තමනුත් එක පිළිපදිනවා. කල්යාණ මිත්‍රය කෙනෙක් එහෙම කෙනෙක් නෙමෙයි. තමන්ගේ අඩුපාඩුවක් පෙන්වලා දුන්නමත් ඒ අඩුපාඩුව නිදානයක් පෙන්වලා දුන්න වගේ පිළිගන්න ඕන. මොකද මේ නිදානයක් පෙන්වලා දෙනවා කියලා කියන්නේ? හිතන්නකො යම්කිසි තැනක අපි හිතමු ලොකු නිදානයක් තියෙනවා. කෝටි ගාණක් වටිනවා. වේවල කතේ තියාගෙන එක පුරුෂයෙක් එතන ඉඳගෙන කියනවා මම මේ වේවලෙන් 100 පහරක් ගහනවා. නුඹ කැමතිද මේ කසපහරවල් 100 කාලා අර නිදානිය ගන්න? ඉතින් නිදානී තියෙන වටිනකම ඔහු දන්න නිසා අර කසපහරින් ලැබෙන වේදනාව විඳින්න කැමති. නිදානයක් පෙන්වලා දෙනෝ වගේ වරදක් පෙන්වලා දෙනවා කියලා කියන්නේ තාංගෝකට. වරද පෙන්වලා දෙනකොට ඒක අර කසපහරවල් ලැබෙනකොට වේදනාව වගේ තමයි ලැබෙන වේදනාව. ඒ කසපහරින් ලැබෙන වේදනාව වගේ තමයි වේදනාව. Taman ටික දරා ගන්න අමාරුයි. Taman ටික හරි අපහසුයි. ඒක ඒ තරමට අමාරු දෙයක්. තමන්ගේ වරදක් කවුරු හරි කෙනෙක් පෙන්වලා දෙනකොට. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ වරදක් පෙන්වලා දෙනකොට හිතන්න නිදානයක් පෙන්වලා දෙනවා වගේ කියලා. දැන් මේ කසපහරගත් පුරුෂයාගේ උපමාව ගත්තේ ඒකයි. කසපහරවල් 100ක් ගහනවා. ඒක වින්දෙන් පස්සේ තමයි අර නිදානි ලැබෙන්නේ. තමන්ගේ වරද පෙන්වලා දෙනකොට අර කසපහරවල් 100ක ලැබෙන වේදනාවක් තමයි ලැබෙන්නේ. ඒ වගේ දුකක් ලැබෙන්නේ. ඉතින් නුවණ තියෙන කෙනා නිදානී තියෙන වටිනකම දන්න නිසා කසපහරවල් වලින් ලැබෙන දුක විඳිනවා. විඳින්න කැමති. අවවාදයක තියෙන වටිනකම දන්න නිසා තමන්ගේ වරද පෙන්වල දෙන එකට කැමති. ඒ නිසාම තමයි රාහුල හාමුදුරුව හැමදාම වැලි දෝතක් අරගෙන උඩට විසිකලා ප්‍රාර්ථනාවක් කරන්නේ මේ වැලි කැට ගණට අද දවසේ මට අවවාද අනුශාසනා ලැබේවා කියලා. හරියට නිකන් අර නිදානයක් ලැබපු පුරුෂයා තවත් මෙවෙනිම කසපහරවල් ලැබීම මට මේ වගේ නිදාන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා වගේ වැඩ. රාහුල හාමුදුරුව ප්‍රාර්ථනා කළා තියෙනවා. ඇත්තටම පින්වතුනි, කවුරු හරි කෙනෙක් Tamanට අවවාදයක් දුන්නම එක හරි දෙයක් වෙන්න පුළුවන්, වැරදි දෙයක් වෙන්න පුළුවන්. එක මුලින්ම නුවණින් අහගෙන ඉන්න. අහගෙන ඉඳලා ඒ කාරණාව පිළිබඳව හිතලා බලන්න. Tamanගේ ළඟ අඩුපාඩුව තියෙනවද? ඒක හොයලා බලන්න. ඉතින් අන්න එහෙම වුණාම Tamanට ඒක ලොකු පහසුවක්. මොකද ඒ වරද කරලා Tamanට සංසාරේ විඳින්න තියෙන විපාක ටික ගත්තම ඒක ඊට වඩා භයානක නිසා. ඒ නිසා මේ කල්යාණ මිත්‍රයෝ අවවාද අනුශාසනා දෙනකොට ඒවත් එක ගැටෙන්න එපා. දැන් පැවිදි කෙනෙක් ගිහි කෙනෙකුට දෙන එකක් වෙන්න පුළුවන්. සමහරට ගිහි කෙනෙක් පැවිදි කෙනෙකුට දෙන අවවාදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුඩා දරුවෙක් වැඩිහිටියෙකුට දෙන අවවාදයක් වෙන්න පුළුවන්. වැඩිහිටියෙක් බාල කෙනෙකුට දෙන අවවාදයක් වෙන්න පුළුවන්. සැමියා බිරිඳට අවවාද කරනවා, බිරිඳ සැමියාට අවවාද කරනවා, සහෝදරයෝ සහෝදරියන්ට අවවාද කර ගන්නවා. ඉතින් ඒ අවවාද දෙන පුද්ගලයාගේ මට්ටම නෙවෙයි සලකන්න ඕන. අවවාදය බලන්න. මගේ වරදක්ද, මගේ අඩුපාඩුවද පෙන්ලා දෙන්නේ. හැබැයි අපේ දහමේ තියෙන විශේෂ කරුණක් තමයි මේ දෙන අවවාදෙත් එක්ක ගැටෙන කෙනාට ඒ වරද හදාගන්න නුවණ පහළ වෙන්නේ නැහැ කියන එක. ගොඩක් ඔය බලන්නකෝ, අවවාද දෙන අයත් එක්ක ගැටෙන අයගේ ළඟ තියෙන ලක්ෂණයක් නේ ඔක. කවදාවත් ඒ මිනිස්සයා හැදෙන්නේ නැහැ. මොකද ඒ අවවාදයත් එක ගැටෙනවා. ඒ අවවාද දෙන කෙනත් එක ගැටෙනවා. සිල් ගන්න කිව්වට සිල් ගන්නේ නැහැ. දන් දෙන්න කිව්වට දන් දෙන්නේ නැහැ. බණ අහන්න කිව්වට බණ අහන්නේ නැහැ. මොකද ඒ අර අවවාදයට ගෞරවයක් නැහැ. ඉතින් ඒ ඇයට නුවණ පහළ වෙන්නේ නැහැ. ඉතින් කල්යාණ මිත්‍රොත් කරන්නේ මොකද්ද? නුවණ තියෙන පඬිතියෝ කියලාම තියෙන පින්වතුනි, දෙවාරයකට වඩා එහා අවවාද කරන්නේ නැහැ කියලා. අවවාද කරට වැඩක් නැති නිසා. ඊළඟ ගම්බීරංච කතංකන්තා නොවට්ටානේ නියෝජේ. ගම්බීරංච කතංකන්තා, ගැඹුරු කතා කරන කෙනෙක්. නිතරම කතා කරන්නේ ධර්ම කතාව. අනවශ්‍ය දේවල් කතා කරන්නේ. දෙතිස් කතා කතා කර කර ඉන්නේ නැහැ. දේශපාලන කතා, හොරුන්ගේ කතා, ඒව කතා කර කර ඉන්නේ. කතා කරන්නේ ධර්ම කතාව. නොවට්ටානේ නියෝජේ. කවදාවත් වැරදි තැනකට ඒ පුද්ගලයාව යොමු කරවන්නේ නැහැ. අකුසලයකට යොමු කරවන්නේ නැහැ. අකුසලෙන් මුදලවක් කුසලයකටම තමයි කෙනාව පිහිටවන්නේ. මෙන්න මේක තමයි කල්යාණ මිත්‍රයාගේ ළඟ තියෙන ලක්ෂණ. ඉතින් ධර්මයේ සඳහන් කළම තියෙන විශේෂ කරුණක්, මමංහි ආනන්ද කල්යාණ මිත්තං ආගම්ම ජාති ධම්මා සත්තා ජාතියා පරිමුච්ඡන්ති. ආනන්දය, මාවෙනි කල්යාණ මිත්‍රෙක් කරා පැමිණෙන ඉපදෙන ස්වභාවයේ තියෙන සත්‍යෝ ඉපදෙන ස්වභාවයෙන් හාත්පසින් මිදෙන්නාහ කියලා සඳහන් කරලා තියෙනවා. මේ ලෝකේ හොඳම කල්යාණ මිත්‍රය කවුද? භාග්‍යතුන් වහන්සේ. ඊනම් අපේ පින්වතුන් ප්‍රාර්ථනා කරගන්න, නිවන් දකින්නකම්ම බාලයන්ගේ ඇසුර නොලැබේවා, බාලයන්ගෙන් අල්ප මාත්‍ර හෝ බලපෑමක් ඇති නොවේවා. කල්යාණ මිත්‍රයන්ට, සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදීවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා කියන මෙන්න මේ උදාර ප්‍රාර්ථනාව කරන්න අපේ පින්වතුන් හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව පවත්වලා රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් පින්වත් ඔබ අප හැම දිනාටම මේ උතුම් ධර්මාවබෝධයේ වේවා. පින්වතුන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරීතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මියෝ අඩුවක් නැතුව අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.